සමන්තා චක්ඛවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමං ධනං විස්සස පරමාඥාති නිබ්බානං පරමං සුඛං ති සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ net fm රේඩියෝවේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාමය උතුම් වූ පින්කමහා සම්බන්ධ වන්නටයි. පින්වත්නි, ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුශාසනා කළේ මහා කරුණාවෙන්මයි. ඒ උතුම් අනුශාසනාව, ඒ සද්ධර්ම දේශනාව ඔබේ මගේ ජීවිතවලට එකතු කර ගැනීම, ගලපා ගැනීම මේ ලෝක වශයෙන් යහපත උදාකර ගැනීම පිණිසත්, එවගේම පරලෝක වශයෙන් යහපත උදාකර ගැනීම පිණිසත් ඔබගේ අපගේ පරම නිස්ථාව වූ අති උත්තම අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් පවතින වාය කියන උතුම් සිතිවිල්ල හදවත්වල තබාගෙන අද දවසේත් මේ උතුම් ධර්ම දක්ෂිනාමය ධර්ම දේශනා පින්කමට සම්බන්ධ වෙන්න ඔබ හැම දෙනාටම අපි මතක් කරනවා. සිහි ඇතිව පිහිටුවාගත් සිහියෙන් යුක්තව මේ ටික වෙලාව ගත කරන්නට මහන්සි වෙන්නට ඕන. පින්වත්නි, ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ධර්මය පැවතිය යුතුමයි. කෙනෙකු තුළ ධර්මය නොපවතින්නේ නම් ඒක ඔබට තේරුම් ගන්න පුළුවන්, ඔහු හෝ ඇය තුළ පවතින්නේ අධර්මයයි. ධර්මයෙන් තොර වූ කිසිවෙකුට යහපත උදාකරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ලෝකය දිහා බලනකොට ඔබ කල්පනා කරාවි, නෑ හාමුදුරුවනේ, ඕන තරං අධර්මයෙන් කටයුතු කරන ඇත්තෝ දියුණු වෙලා තියෙනවනි කියලා.
පින්වත්ති, මේ කාරණාව අපි නිවැරදිව හඳුනාගන්නට ඕන, තෝරාගන්නට ඕන. මේ සංසාර ගමනේ ඔබමා විඳින්නේ පින්වත්නි, මේ භවය තුල කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක පමණක් නොවේ. සංසාර ගමනේ විවිධ අවස්ථාවන් වලදී, විවිධ ආත්මභාවයන් වලදී අපි කළ කී දෑ මේ සඳහා බලපවත් වෙනවා. ඔබට සමහර වෙලාවට පෙනේවි, සත්ව ඝාතනය කරමින්, එවගේම සුරාව සූදුව සමාජගත කරමින්, විවිධ මත්ද්‍රව්‍ය සමාජයට එක් කරමින්, ඒවා වෙළහෙළඳාම් කරමින් ජීවිත සරු කරගත්තු අය. හැබැයි හොඳට තේරුම් ගන්න, මේ කරන හැම ක්‍රියාවකම විපාකය ඔවුන්ට විඳින්ට සිද්ධ වෙනවා අමයි. එතකොට පින්නතුනි, මට මතක් වෙනවා අපේ ලෝවැඩ සඟරාවි පැහැදිලි කරනවා, ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලු ආදිය කෙලියේ. දැන් හොඳට තේරුම් ගන්න. දැන් මේ කාරණාව නොවේද මේ සිද්ධ වෙන්නේ? කකුලුවා මහා සැපයක් හැටියට සැලියට දාපුවම නටනව. නමුත් ඒ කොයි අවස්ථාව දක්වාද? ජලය රත්වන තුරු පමණයි. දැන් ඔබට මේ කාරණාව පැහැදිලි වෙන්නට ඇති. තම තමන් විසින් කරන ලද ඒ පින්කංවල ශක්තිය බලය, කුසලයන්ගේ ශක්තිය බලය පවතින තුරු පින්වතුනි, ඒ අයට යහපත උදාවේ. හැබැයි ඒ යහපත දියුණු තියුණු කර ගැනීම සඳහා තව තවත් පුණ්‍ය ධර්ම කුසල ධර්ම වඩන්නේ නැත්නම්, අපි මුලින් පැහැදිලි කරපු විදිහට කරගන්නේම අකුසල ධර්ම නම්, අර පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් තියෙන තුරු යහපත උදා වුණත් ගොඩ ගහ ගන්න අකුසලත් පෙර කරන ලද අකුසලුත් එකතු වීම තුල අවසානයේ ඔවුන්ට හිමිවන්නේ කුමක්ද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි වෙන්නේ කුමක්ද? සතර අපායේ දොරටු ඒ ඇත්තන්ට નિરાයාසයෙන්ම විවෘත වෙනවා. මේ ලෝක වශයෙන් පින්වතුනි විවිධ හිරිහැර කරදර බාධක දරුණු භයානක රෝගවලට ගොදුරු වෙලා මිනිසුන්ගේ අපහාසයට උපහාසයට නින්දාවට ලක් වෙලා එයාගේ ජීවිත විනාශ වෙන බවයි බණ පොතේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න, ජීවිතය තුළ කුසලයම වඩා වැඩි වැඩියෙන් පින් සිද්ධ කරගන්න. අන්න ඒ සඳහා තමයි පින්වත්නි මේ උතුම් වූ ධර්මය අපට උපකාරී වන්නේ. ඒ සිතිවිල්ල හදවතේ ඇති කරගෙන අපි ධර්ම දක්ෂිනා අද දවසේ මේ උතුම් අනුශාසනාවට යොමු වෙමු. පින්වත්නි, අද අපි ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වටිනා සතර පද ගාථා ධර්මයක්. මේ ගාථා රත්නය අන්තර්ගත වෙන්නේ පින්වත්නි කුද්දක නිකායේන ධම්මපදය කියන උතුම් පුස්තක රත්නයටයි. ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත. එහි එන සුඛ කියන වර්ගයේහි අටවන ගාථාව තමයි අද දවසේ අපි ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමං ධනං විසාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං. මෙන් පැහැදිලි කරන්න පින්වත්නි, උතුම්ම ලාභය නිරෝගීකමයි.
උතුම්ම ධනය සතුටයි. එහෙම නැත්නම් සන්තෝෂයයි. උතුම්ම ඥාතියා විශ්වාසයයි. උතුම්ම සැපත නිර්වාණයයි. මේ සතර පද ගාථාරත්නය ඇතුළේ පැහැදිලි කරන අදහස. දැන් පින්වතුනි, අපි මේ කාරණා පිළිබඳව ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්ට උවමනා කරනවා. මේ ගාථා ධර්මයේ ඔබ නිරන්තර අහලා තිබෙනවා. නමුත් පින්වතුනි, එය කොයිතරම් දුරට ඔබගේ අපගේ ජීවිතවලට ගලපගත්තද කියලා මොහොතක් කල්පනා කරලා බලන්ට වටිනවා. මේ උතුම් ගාථා රත්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ පසේ නදී කොසල් රජතුමාටයි. පසේ නදී කොසල් රජතුමාටයි මේ ගාථා රත්නය දේශනා කොට වදාරන්නේ. ඔබ අහලා තියෙනවා පසේ නදී කොසල් රජතුමා ගැන. පසේ නදී කොසල් රජතුමා කියලා කියන්නේ අපේ තේරෙන විදිහට කියනවා නම් මහා ශරීරයක් තිබුණු, මහා උදරයක්, එහෙම නැත්නම් ලොකු බඩක් තිබුණු කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් ආහාර අනුභව කරපු කෙනෙක්. බණ පොතේ කියන විදිහට පින්වතුනි, නැලි 16ක බත් අනුභව කරපු කෙනෙක්. ඒට අවශ්‍ය කරන මස් මාළු ආදී දේවල් එකතු කරගෙන ආහාර අනුභව කරපු කෙනෙක්. කවුද? පසේ නදී කොසල් රජතුමා. එක දවසක් දා ආහාර අරගෙන පසේ නදී කොසල් රජුරු විවේක ගන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. පින්වත්නි, දැන් ආහාර ගත්තම ඒ ආහාර ගැනීමත් එක්ක යම් මත්වීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ බුද්ධි මත කියලා. ඒ කියන්නේ ආහාර ගත් නිසා ඇති වුණු මත්වීම. ටික වෙලාවක් ඉන්නට උවමනා කරනවා. නමුත් එහෙම ඉන්නේ නැතුව ආහාර ගත් සැනින් දැන් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ට පන්සලට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. හොඳට ආහාර ගත්ත නිසා දැන් රජ්ජුරුවන්ට හරි අමාරුයි, අපහසුයි. දැන් එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා, නැගිටිනවා, හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. මේ විදිහට ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ විමසනවා, මහරජ, මොකද්ද අපහසුව ආහාර අරගෙන විවේක ගන්නෙවත් නැතුවද ආවේ කියලා. එතකොට කියනවා, එහෙමයි ස්වාමීනි, ආහාර ගත්තත් හැටියෙම තමයි ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මතක් කරනවා, මහරජ, බඩක් තිබුණට උග්‍රතෙක් ආහාර ගැනීම හොඳ දෙයක් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් හරි වැදගත්. අපෙත් හොඟක් අය පින්වතුනි, මේ කරුණුකාරණා පිළිබඳව එච්චර අවබෝධයක් නැහැ. කුසපුරෝ ගන්න මොනවෑන් හරි දඟලනව මිසක් ඒ කරුණුකාරණා ගැන හිතන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ හොඳට අහන් ඉන්න ඔබට මෙහින් ජීවිතයට එකතු කරගන්න පුළුවන් යමක් ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට මතක් කරනවා, මහරජ, ආහාර ගැනීම තුල සහනය සැපය උදා වෙනවා තමයි. බඩගිනි වේදනාව නැති වෙලා යනවා තමයි. නමුත් මතක තියාගන්න, වැඩිපුර ආහාර ගත්තම ආරේ ආහාරයේහි පමණ දැනගත්තේ නැත්නම් මහ දුකකට මහ වේදනාවකට පත් වෙන්න සිද්ධ වෙනවා. තිබුණු බඩගිනි දුකට වඩා වේදනාවක් ඉන් අනතුරුව විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ආහාරයේ පමණ දැනගන්න. එහෙම දැනගෙන අනුභව කරන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ එතෙන්දි මතක් කරනවා කොසල් රජුරුවන්ට, මහරජ, ඌරකු වගේ තරවෙන්න ආහාර ගන්න එපා. සිහියෙන් කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ පින්වත්නි, පැහැදිලි කළ යුතු තැන ඕනෑම කාරණාවක් පැහැදිලි කරලා තිබෙනවා. රජ්ජුරුවෝද, සිටුමැති ඇමතිවරුද, එහෙම කතාවක් බුදුරජාණන් වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේ
සත්‍යයේ දේශනා කරනවා. ඒ දේශනා කළ යුතු තැනම උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒකත් අපි ඉගෙන ගන්න ඕන කාරණාවක්. ඇයි? තැන් තැන්වල ගිහිල්ලා එක එක්කෙනාගේ අඩුපාඩු වැරදි කියනවට වඩා ඒ කාරණාව නිවැරදි කරගන්න ඔහු ඉදිරියේ ඔහුටම ඒ කාරණා පැහැදිලි කිරීම වටිනවා. හැබැයි තරහෙන් නෙමෙයි, වෛරයෙන් නෙමෙයි, පලිගන්න නෙවෙයි, ඒ තැනැත්තාගේ වරද සකස් කරගන්න උවමනා කරන විදියට ඒ අවවාදය අනුශාසනාව කරන්න. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහරජ තමන්ට ලැබෙන භෝජනයේ මාත්‍රතාවේ තේරුම් අරගෙන සිහියෙන් යුතුව ඒ භෝජනය ගන්න. ඒ ආහාර දිරවීම නිසා හුඟක් ආයුවින්දනය කරන්න පුළුවන්කම ලැබෙනවා, සැපය ලබාගන්න පුළුවන්කම ලැබෙනවා කියලා වටිනා ගාථා ධර්මයක් දේශනා කළා. මනුජස්ස සදා සතිමතු මත්තං ජාසතු ලද්ධ භූජනේ තනුතස්ස භවංති වේදනා සනිකං ජීරති ආයුපාලයන්. මේ විදිහට දේශනා කළා. තැන් පින්වතුනි, මෙහෙම මතක් කළාට රජ්ජුරුවන්ට මේව මතක හිටින්නේ නෑ. එතන හිටියා සුදස්සන කියලා තමන්ගේ බෑනාක. රජ්ජුරුව මතක් කරනවා සුදස්සනට මේ ගාථාව පාඩම් කරගන්න. රජ්ජුරුවන්ට මතක තිබුණේ නෑ. නමුත් එක සැරයක් කියනකොට සුදස්සන මානවකයා මේ තරුණයා මේක පාඩම් කරගත්. පාඩම් කරගෙන අහනවා, ස්වාමීනි දැන් මේකෙන් කුමක්ද කරන්නේ? මානවකය, මේ ගාථාව රජ්ජුරුව ආහාර ගන්න වෙලාවට ඔබ කියන්න. කොයි වෙලාවේද? රජ්ජුරුව ආහාර ගැනීම නවත්තන්න ගන්න අවසාන බත්පිඩ ගන්න වෙලාව. එතකොට රජ්ජුරුවන්ට මේ කාරණාව තේරෙයි, ඒ බත්පිඩ අතාරි. ඊට පස්සේ ඔබ කරන්න ඕන ඒ බත්පිඩේ, එහෙම නැත්තං ඒ ගත්ත අන්තිම ආහාර පිඩේ තිබෙන බත් හුළු, එහෙම නැත්තම් බත් ඇට ටික ගණන් කරන්න. ගණන් කරලා ඊළඟ දවසේ ආහාර පිසින්න ලෑස්ති වෙනකොට අර ගණන් කරපු තරමට ඒ බත් ඇට ප්‍රමාණයට හාල් අයින් කරන්න. මෙහෙම ටික දවසක් කරගෙන යනකොට පින්වත්නි, නැලි 16ක බත් ආහාර ගත්ත රජ්ජුරු අවසානේ පින්වතුනි එක නැලියක් ආහාරයට ගන්න තරමට පුරුදු වුණා. ශරීරයේ සැහැල්ලු වුණා. මේ ගාථාව කියනවට මානවකයාට කහවණු දහසක් පරිත්‍යාග කරනවා. ඒ වගේම සැහැල්ලු ශරීරයේ ඇති රජ්ජුරු එක දවසක බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා වඳිනෝ. දැන් වෙනද පින්වතුනි එහෙම වඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි? තමන්ට වඩා ඉස්සර වෙනවනේ උදරය. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. රජ්ජුරුව පසඟ පිහිටෝල දැන් වඳිනෝ. අපිත් සමහර අය ඉන්නවා මේ කෝසල පරම්පරාවේ අය. ඒ අයත් සමහර වෙලාවට වඳින්න ගියාම දන ගහ ගන්න බෑ. මේ කරුණු තෝරා ගන්නවා නම් වඩා හොඳයි. රජ්ජුරුව වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වතක් කරනවා, ස්වාමීනි පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ, පුදුම සහනයක් මට දැනෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට දැන් දුවන මුවෙක් පස්සේ අස්වෙක් පස්සේ දුවගෙන යන්න පුළුවන්, එයාව ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. එහෙම සැහැල්ලුවක් මට ලැබුණා, එහෙම ලාභයක් මට ලැබුණා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ, මම මගේ බෑනත් එක්ක විරසකයක් තිබිලා, ඒ කියන්නේ අජාසත් ගමකට ඒ ගම අල්ලගන්න යන්න හිතුවා. නමුත් දැන් මං ඒක කරන්නෙත් නැහැ. මං ඒ වෙනුවට ඒ ගමේ කටයුතු කරගන්න ඒක පරිත්‍යාග කළා. මගේ දුවණිය වූ වජිරාවත් මම ලබා දුන්නා. ඒ වගේම ඔබ වහන්සේගේ පරපුරෙන් එන කෙනෙක්, මං ඔබ වහන්සේගේ ඥාති පරපුරට කැමති. ඒ නිසා එයින් මට කෙනෙක් ලැබුණ අග්‍ර මහේසිකාව බවට මම පත් කරගත්තා. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ ලාභයන් විතරක් නෙවෙයි, කුසරජ්ජුරුවන්ගේ කාලේ ඉඳන් පැවතිච්ච මිනි රුවණක් තිබුණා, ඒක අතුරුදහන් වෙලා තිබුණේ, ඒකත් මට ලැබුණා. මේ විදිහේ විශාල ලාභයක්
ස්වාමීනි බුදුරජාණන් වහන්ස මම ලැබුවා කියලා රජ්ජුරුව බුදුහාමුදුරුවන්ට පැහැදිලි කළා. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට මතක් කරනවා, මහරජ, ඕවා උතුම් ලාභ නෙමෙයි. ඕවා උතුම් ලාභ නෙමෙයි. උතුම්ම ලාභේ නම් මහරජ කුමක්ද? ලෙඩ නැති බව. කෙනෙකුට ලෙඩ නැත්නම් නිරෝගී නම් ඒක තමයි උතුම්ම ලාභය. දැන් මේ පිළිබඳව පින්වතුනි අපි දැනගමු. ආරෝග්‍ය කියලයි කියන්නේ. ආරෝග්‍ය කියලා කියන්නේ මොකද්ද? වා පිත් සෙම් කියන මේ තිදෙනාගේ සමව පවතින බව ආරෝග්‍යයි නිරෝගී බවයි. දැන් මේ රෝග සකස් වෙන්නේ, රෝග හැදෙන්නේ වාපිත්සෙම් කිපීමෙන්. මේවට අපි කියන්නේ තුන්දොස් කියලා. තුන්දොස් කිපීමෙන් තමයි ලෙඩ රෝග හැදෙන්නේ. දැන් තුන්දොස් සමව තිබෙනවා නම්, කිපෙන්නේ නැත්නම් ඒක තමයි නිරෝගීකම. ඉතින් ඒව සිද්ධ වෙන ආකාර පිළිබඳව අපේ පින්නතුන්ට ඕන තරම් අවබෝධ තියෙනවා. මෙහිදී ඔබට මතක් කරන්න ඕන, ලාභ කියලා කිව්වම පින්නතුනි ගිහියන්ට අවශ්‍ය දේවල් තියෙන. රන් රිදී මුතු මැණික්ගේ දොර හරක බාන ඉඩ කඩන් වතු පිටි මේ භාර්යා දූ දරු දැස දස් කම්කරු මේ සේරම දේවල් ලාභ. හැබැයි මතක තියාගන්න, මේ මොනම ලාභයක්වත් ඒ මොනම ලාභයකින්වත් ප්‍රයෝජන ගන්න බෑ. කාටද? රෝගී තැනැත්තාට. කොච්චර සල්ලි තිබුණත් වැඩක්. මොන ධනයක් තිබුණත්, මොන භවභෝග තිබුණත් ඒව ප්‍රයෝජනයට ගන්න නම් නිරෝගී බව තියෙන්න ඕන. පැවිදි උතුමෙකුටත් එහෙමයි. උන්වහන්සේලා අවශ්‍ය කරන සිව්පසාදී දේවල් ප්‍රමාණයටත් වඩා ලැබුණට ඒ එකකින්වත් ප්‍රයෝජන ගන්න බැහැ. නිරෝගීකම නැත්නම් මෙහිදී අපි හොඳට තෝරාගන්න උවමනා කරනෝ නිරෝගීකම කියන කාරණාවේදී පින්වතුනි, කායික නිරෝගීකම මානසික නිරෝගීකම කියලත් දෙපැත්තකට බෙදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කොච්චර කායිකව නිරෝගී වුණත් මානසිකව නිරෝගී නැත්නම් මානසික රෝගී නම් ඒ ඇයටත් යහපත උදා කරගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ කියන එක මතක් කරන්නට ඕන. කායිකව සකස් වෙන ලෙඩ රෝග පිළිබඳව පින්නතුඩි ඉතාම වටින දේශනාවක් තිබෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබට මතක් කරනවා, ඉඩක් තිබෙනවා නම් අධ්‍යයනය කරන්නට කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගිරිමානන්ද සූත්‍රය තුල කයට හැදෙන ලෙඩ රෝග පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. මේ අපි මතක් කරපු වාපිත් සෙම් කියන කාරණා පිළිබඳවත් ඒ දේශනාවේ සඳහනක් තිබෙනවා. ඒ නිසා පින්වත්නි, ගිරිමානන්ද සූත්‍රයේ ඇතුළේදී අපිට පැහැදිලි කරනවා. බලන්න, චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පినాසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තං, මදුමේහෝ, අංසා, පිලකා, භගංදරා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, කම්ම විපාකජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, මේ ආදී වශයෙන් පැහැදිලි කරනවා. අවසානෙට කියනවා ජිගච්ඡා පිපාසා උච්චාරෝ. දැන් බලන්න, මේ පුජ්‍යලේකුට තැනැත්තෙකුට හැදෙන ලෙඩ රෝග මොනවද? ඇහේ රෝග, චක්කු රෝග, ඒ වගේම කනේ රෝග, සෝත රෝග, ගාන රෝග කියන නහය රෝග, ජීවහා කියන දිවේ රෝග. මේ විදියට අපේ ශරීරයට සකස් වෙන පින්වතුනි රෝගයන් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒවා කායික රෝග. ඒවට විවිධ විදිහේ පිළියම් යොදලා පින්වතුනි අපිට නිරෝගී වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මානසික රෝග වලින් එහෙම නිරෝගී වෙන්න බෑ.
අරවට බේත්තෙත් තියෙනවා. මානසික රෝගවලට මොකාද තියෙන බිහි. මොනවද අපේ හිතේ ඇතිවෙන මානසික රෝග? පිංවතුනි, ඔය සමහර වෙලාවට අපි උමතු බව ආදී කරුණු කාරණා පිළිබඳව කතා කරනවානි. සමහර අයගේ මනස විකල් වෙලා ඒ ඇත්තෝ විවිධ විදිහට කටයුතු කරනවා. අපේ දැන් ඔය IDH වගේ රෝහල් ඇති වෙලා තියෙන්නේ ඒ ඇත්තන් සඳහන්. ඇයි කුමක් වීම නිසාද එහෙම වෙලා තියෙන්නේ? අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕන. පින්නතුනි, මේ හැම තැනකම තියෙන ලෞතුරා තථාගත සම්මා සම්බුද්ධ දේශනාවයි. මොනවද මේ ඇතුලේ තියෙන්නේ? ලෝභය, ద్వේසය, මෝහය කියන මෙන්න මේ ප්‍රධාන අකුසල මූල නිසා තමයි මේ කියන තත්වයන් වලට පත් වෙලා තිබෙන්නේ. හොයාගෙන හොයාගෙන ගිහිල්ලා බලන්න. තමන්ට ලැබෙන්න තිබුණු ලාභ නැති වෙලා, තමන් එක්ක ඇසුරු නිසුරු කරපු අය අයින් වෙලා, එහෙම නැත්නම් සමාජයෙන් තමන්ට මොකක් හරි කරදරයක් සිද්ධ වෙලා, මෙන්න මේ වගේ පින්වතුනි, ලෝභ, ద్వේස, මෝහ කියන මේ කාරණා නිසා තමයි මේ කියන අපේ මානසික විකල්භාවය ඇති වෙලා තිබෙන්නේ. හොඳට තේරුම් ගන්න. නැත්තං ඊරිසියා, වෛර, ක්‍රෝධ, පලිගැනීම, මේ අහංකාරගත මේ ගති නිසා තමයි මේවා තමයි පින්වතුනි මානසික රෝග. දැන් මේකට තියෙන බෙහෙත මොකක්ද? බණපොතේ උගන්වනවා. යේ කේචි ඕසදා ලෝකේ විජ්ජන්ති විවිධා ධම්මෝසද සමාඥාත්ති ඒතම් පිබති බික්ඛෝ. මේ ලෝකෙ පින්වතුනි ඕන තරම් බෙහෙත් හේත් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, මේ මානසික සුවය සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? ධර්මය නැමැති ඖෂධය භාවිතා කිරීමෙන් විතරයි. ඒ අනෙක් සියලුම ඖෂධවලට වඩා ප්‍රබලම ඖෂධයේ බෙහෙත තමයි මොකද්ද? ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරම ගම්භීර ආන් ඒක ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්නට අපි මහන්සි වෙන්න උවමනා කරනවා කියන කාරණාවයි මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා පින්වතුනි මොකද්ද? සන්තුට්ටි පරමං ධනං. පින්වතුනි, අපි ධනය හොයන්නේ මොනවටද? වෙන කිසි දෙයකට නෙවෙයි, සතුටු වීම සඳහා. ධනය හොයන්නේ සතුටෙන් ඉන්න, වෙන දෙයකට නෙවෙයි. ඒ පිළිබඳව පින්වතුනි පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? ගිහීනෝවා පබ්බජිතස්සවා යං අත්තනා ලද්දං යං අත්තනෝ සන්තකං තේනේව තුස්සන භාවෝ සන්තුට්ටි නාම. එතකොට සතුට යනු කුමක්ද කියලා අහපු තැන අටුවාව පැහැදිලි කරන්නේ කොහොමද? ගිහියකු හෝ පැවිද්දකු විසින් තමන් ලැබූ තමන් සන්තක වූ යම් ධනයක් වේද එයින් සතුටු වෙනවද? ඒක තමයි සන්තුට්ටි කියලා කියන්නේ. තවත් ලස්සන වචනයක් තියෙනවා. මොකද්ද? ලද දෙයින් සතුටු වීම. මේක තමයි සන්තුට්ටි කියලා කියන්නේ. ඒක තමයි පින්වතුනි කෙනෙකුට තියෙන පරම ධනය. දැන් බොහෝ අය ඉන්නේ සන්තුට්ටි කියන තැන නෙමෙයිනේ, අසන්තුට්. කොච්චර ලැබුණත් මොනව ලැබුණත් සතුටු වෙන්නේ මොනව ලැබුණත් සතුටු වෙන්නේ නැහැ. කොච්චර ලැබුණත් සතුටු වෙන්නේ නැහැ. රත්තරන් වැස්සක් වැස්සත් සතුටු වෙන්නේ නැහැ. මේ විදිහේ පින්වතුනි ඒ කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද? මේ තෘෂ්ණාවෙන් වෙලිලා බැඳිලා රැඳිලා ඉන්නතුරු සතුටු වෙන්නේ නැහැ. ඔය රට්ටපාල සූත්‍රයේදී පින්වතුනි පැහැදිලි කරනවා අපේ තත්වයේ කුමක්ද කියලා. මේ තෘෂ්ණාවට බැඳුනම කොහොමද? ඌනෝ ලෝකෝ තණ්හා දාසෝ, එහෙමයි පැහැදිලි කරන්නේ. පින්වතුනි කොච්චර ලැබුණත් මේ තෘෂ්ණාවට දාසකම් කරන නිසා, තෘෂ්ණාවේ දාසයෙක් බවට පත් වෙලා තියෙන නිසා සතුටු වෙන්නේ නැහැ. අද පින්වතුනි මේ ලෝකයේ පිළිබඳව හිතලා බලන්න. ඔබමා ඇසුරු කරන මේ සමාජයේ දිහා ඇස්සරලා බලන්න. බොහෝම හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ලද දෙයකින් සතුටු වෙන්න බැරි නිසා ඇති වෙලා තිබෙන අවුල් වියවුල් ගණන කොච්චරද කියලා. රටවල් රටවල් හැටියට පින්වතුනි විනාශ කරගෙන තියෙනවා, විනාශ වෙලා තිබෙනවා.
අද පින්වතුනි වෙමින් පවතින දේත් ඒකයි. ඇයි පුදුමාකාර විදිහේ තෘෂ්ණාවක් ඇති කරගෙන ඒ තෘෂ්ණාව තුල තමන් හිර වෙලා කටයුතු සිද්ධ කරන. එයින් මිදෙන මාවත පෙනිපෙනි ඒවට පින්වතුනි යොමු වෙන්නේ නැහැ. ඒ යොමු නොවීම නිසා බරපතල ගැටලු වලට දුක් පීඩාවන් වලට පින්නතුනි අපි හැම කෙනාම පත් වෙලා තිබෙනවා. ඉතින් එහෙම පත් නොවී කටයුතු කරන්නට මහන්සි වෙන්න ඕන කියන කාරණාවත් අපි මේ වෙලාවේදී ඔබට සිහිපත් කරමු. දැන් එතකොට කාරණා කීයද? දෙකයි. පළවෙනි එක නිරෝගීකම්. ඒ තමයි අපිට තියෙන පරම ලාභය. දෙවෙනි කාරණාව සන්තුට්ටි. ඒ තමයි කෙනෙකුට තිබෙන පරම ධනය. සතුට තරං ධනයක් තවත් ඇත්තේ නෑ කියන කාරණාව තෝරා ගන්න. ඊළඟට පින්නතුනි පැහැදිලි කළා තුන්වෙනි කාරණාව කුමක්ද? විස්සාස පරමාඥාති. මේක අතිශය වැදගත් කාරණාවක්. අපගේ ඔබගේ පරම ඥාතිය වෙන්නේ කවුද? විශ්වාසයයි. විශ්වාසය කියලා කියන්නේ පින්නතුනි මොකක්ද? බණපොතේ පැහැදිලි කරන්නේ හිතවත් බව, එකඟ බව, සැක නොකිරීම. ඒක තමයි විශ්වාසය කියලා කියන්නේ. පින්නසොනි මිනිස්සු තෝරගන්නවා කියන එක ලෙහෙසි නෑ, පහසු නෑයි. මිනිස්සුන්ගේ අදහස් අප්‍රකට නිසා. ඇයි එහෙම පැහැදිලි කරන්නේ? තිරිසංගත සතෙක් නම් පින්වත්නි අපිට තෝරාගන්න පුළුවන්කම තිබෙනවා. කොහොමද? තිරිසංගත සතා හැම වෙලාවකම තමා අභ්‍යන්තරයේ තියෙන දේ එළියට දානවා, පෙන්නනවා. ඒ කියන්නේ අපි හිතමු සුනකෙක් කියලා, බල්ලෙක්. එයාට බුරන්න ඕන නම් බුරනවා, හපන්න ඕන නම් හපනවා. තරාතිරම නිලය බලය ධනය කුලය මොකවත් හිතන්නේ නෑ. ඒක තමයි ඒ තිරිසංකම්. හංගන්න දෙයක් ළඟටවිල්ල නෑ, අද හපන්නේ නෑ, මං හෙට හපනවා. එහෙම තිරිසංගත සත්තු නෑනේ. හොඳට තෝරගන්න. මිනිස්සු පින්වතුනි කොහොමද? එකක් කියනවා තව දෙයක් කරනවා. එකක් හිතනවා වෙනමම දෙයක් කියනවා. ඒ තමයි කවුද? මිනිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මිනිසාගේ අදහස් අප්‍රකටයි. ඒව ප්‍රකට නෑ. ඉතින් ඒ නිසා මේ විශ්වාසය කියන එක පින්වතුනි තහවුරු කරගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. දැන් බොහෝ අය විශ්වාස කරලා අමාරුවේ වැටිච්ච අය නැද්ද? ඕන තරම් ඉන්නවා. සමහර විශ්වාස කටයුතු අය අවිශ්වාස කරන්න ගිහිල්ලා ඒත් කරදරේ වැටිච්ච අය නැද්ද? ඉන්නවා. ඒ නිසා මේ කාරණා නිවැරදිව අවබෝධ කරගන්න. ඒ විශ්වාසයේ පින්වතුනි අතිශය වැදගත් කාරණාවක්. මේක පින්වතුනි රටකට වැදගත්, සමාජයකට වැදගත්, මේක අපේ ගෙදරට වැදගත්, පුද්ගලයෙකුට වැදගත්. ඒක ඉතාම වටින කාරණාවක්. දැන් බලන්න, ඥාතීන් පිළිබඳව කල්පනා කරනකොට ඔබගේ මගේ පරම ඥාතියනේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. ඊළඟට නැන්දල මාමල සහෝදර සහෝදරියු, මේ හැමෝම අපේ නෑයි. තව අනෙකුත් ඥාතීන් මේ සියලු දෙනාම නෑයි. දැන් අපි මේ අය විශ්වාස කරගෙන කටයුතු සිද්ධ කරමු. ඒ විශ්වාසය මා මුලින් මතක් කළා වගේ තියෙන්නේ මොකද්ද? හිතවත් බව, එකඟ බව, සැක නොකිරීම. දැන් මේ කාරණා පිළිබඳ හොඳට හිතන්න ඕන. බලන්න, ගෙදරකට සැමියා බිරිඳ සැක කරනවා නම්, බිරිඳ සැමියා සැක කරනවා නම්, එතන හිතවත්කමක් තියෙනවද? එතන එකඟ බවක් තියෙනවද? නැහැ. සතුටින් ඉන්න පුළුවන්ද? නැහැ. විශ්වාසය ගොඩ නැගිලාද? නැහැ.
එතන තියෙන්නේ මොකද්ද? අවුල් ජාලාවක්. ඒ වුණාට ඒ ගමන ආවේ කොහොමද? ඔය සියලු කරුණු කාරණා හරියාකාරව ආරක්ෂා කරනවා රකින්නවා කියලා නේද? මොකද උනේ? දැන් පින්වතුනි මේවට හේතු මොනවද? ඒවා කල්පනා කරලා බලන්න ඕන. ඒ අවබෝධ කරගන්න වෙන ක්‍රම අපිට නැහැ. මේ ශ්‍රේෂ්ඨ ධර්මය තමයි අපිට තෝරගන්න තියෙන්නේ. එතන තමයි මේ කරුණු කාරණා දැනගන්න තියෙන්නේ. ඒ නිසා ඒ අවබෝධය අපේ ජීවිතවල ගොඩනගා ගන්නා තුරු අපිට මේ සතුටින් ජීවත් වෙන්න මේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. බලන්න සමාජයේ අතරේ මොන තරම් මේ නරක නපුරු පෞකාරකම් කරන නිසා, ඒ කියන්නේ එකක් කියන, එකක් හිතන, තව දෙයක්ම වෙනස්ම දෙයක්ම කරන මේ තැන්වලට පුජ්‍යලයා පත් වුණාට පස්සේ කොහොමද විශ්වාස කරන්නේ? කොහොමද හිතන්නේ? ඒ නිසා පින්වතුනි, අපි විශ්වාස කරගෙන හිටපු අය, අපි විශ්වාස කරන අය සමහර වෙලාවට අපිට කරන නපුරුකම් ඒ පින්වතුනි හිතන්නවත් බැරි තරම්. ඒ නිසා හරි භයානකයි. අතක් කැඩුනම ඒකට බෙහෙත් කරන්න පුළුවන්. නමුත් හිතක් කැඩුනම, ඒ කියන්නේ මේ විශ්වාසයේ බිඳුනම, ඒවට පින්වතුනි බෙහෙත් කරන එක එච්චර පහසු නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තෝරගෙන විශ්වාසය රකින්න කෙනෙක් වෙන්න නෑයෝ කියලා කිව්වම පින්වතුනි මෙහෙමත් එකක් තියෙනවා. දැන් අපේ නැන්දලා මාමල සහෝදර සහෝදරු මේ ආදී නෑනේ අපි. නමුත් පින්වතුනි ඒ අය හිතවත්කමක් නැත්තං, එකඟ බවක් නැත්තං, සැක නොකිරීම ඒ අය ගාව නැත්නම්, ඒ අය ගාව තියෙන අහිතවන්ත බවනම්, ඒ අය ගාව තියෙන සැකකරන බවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ අය නෑයෝ වුණත් නෑයෝ වෙන්නේ නෑ කියලා. ඊට වඩා පිටස්තර යමෙක් ඉන්නවනම් ඔහු ළඟ හිතවන්ත බව, එකඟ බව, සැක නොකිරීම කියන මේ කාරණාවලින් යුක්තනම් ඔහු අර නෑයන්ට වඩා විශ්වාස ඒ නෑයෙක් බවට පත්වෙන බවයි බණ පොතේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ නිසා පරම ඥාතියා කවුද? විශ්වාසයේ බවයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ විශ්වාසවන්ත බව ඔබේ මගේ ජීවිතයට පින්වතුනි අතිශය වැදගත් වූ කාරණාවක් වග මේ වෙලාවේදී ඉතාමත්ම ඕනකමින් සිහිපත් කරන්නට කැමති. ඒ නිසා අපි හැම කෙනෙකුම මේ කාරණාව නිවැරදිව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්න තමයි අපි උත්සාහ කරන්නට උවමනා කරන්නේ. දැන් කරුණු කීයක් අපි කිව්වද? කාරණා තුනයි. මොනවද? ආරෝග්‍ය, නිරෝගී බව උතුම්ම ලාභයයි. ඊළඟට සන්තුට්ටි, සතුට පරම ධනයයි. විශ්වාස, විශ්වාසය පරම ඥාතියයි. මේ කරුණු ගැන හොඳට හිතන්න. මෙහි තියෙනවා පින්වතුනි, මේ ගාථාව පුරාවටම තියෙනවා වටින වචනයක්. මොකද්ද? පරම. පරම කියලා කියන්නේ මොනවද? උතුම් කියන අර්ථය. එතකොට මේ ලෝකෙ තියෙන උතුම් දේවල්, උතුම් දේවල් අතර නිරෝගී බව උතුම්. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක උතුම් සතුට. ඊළඟට විශ්වාසය. ඒ කියන්නේ නෑයෝ, විශ්වාසවන්තය. ඒ අය ඉන්න එකත් පින්වතුනි උතුම් කාරණාවක්. විශ්වාස පරමාඥාති. ඒ පරමාඥාතිය තමයි විශ්වාසය. ඉතින් මේ කාරණා ගැන ඔබට පැහැදිලි කරලා මේ අවසානයේ බලන්න බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන එන තැන ලෞකිකත්වයේ පැහැදිලි කළ යුතු කරුණු කාරණා පැහැදිලි කරලා උන්වහන්සේ ඊළඟට අපි ගේන්නේ කොතෙන්ටද? ලෝකෝත්තර තැනටයි. අපිට අවශ්‍ය කරන්නේ පින්වතුනිත් මොකද්ද? ඒ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගන්නටයි. ඒ තැනටයි අපි එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කළේ මොකද්ද? සැපයන් අතර උතුම්ම සැපය නිර්වාණයයි. නිබ්බානං පරමං සුඛං. උතුම්ම සැපය නිර්වාණයයි, නිවනයි. පින්වතුනි ඊට එහා සැපයක් තව ඇත්තේ නැහැ. දැන් අනිකුත් සැප මොකද වෙලා තිබෙන්නේ?
කලින් කල විටිං විට විවිධ අයුරින් වෙනස් වෙවී වෙනස් වෙවී ගමන් කරනවා. අද මේ මොහොතේ දැන් සැපයි කියන ඒවා තව මොහොතකින් දුකක් බවට පත්වෙනවා. විවිධ හේතු කාරණා ඒවට බලපවත් වෙනවා. රසට කෑමක් ගත්තත් එහෙමයි. දැන් මේ මොහොතේ රසයි කිව්වට ඊළඟ මොහොතේක නීරස වෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් පින්වතුනි මතක තියාගන්න, නිවන් සැප වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බෑ. හේතුව ඇයි? අනික් හැම තැනකම පින්වතු නිවනින් මෙහා පැත් නිවනින් මෙහා පැත් හැම තැනකම තියෙනවා බරපතල උවදුරු. මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග, කැමැති දේ නොලැබීමේ දුක, ස්කන්ධ පංචකයාගේ දුක. මේ දුක් ගොඩවල් පින්වතුනි සේරම නිවනින් මෙහා පැත්තේ තියෙනවා. හැබැයි මතක තබා ගන්න, නිර්වාණ ධාතුව තුල මේ කිසිවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි පැහැදිලි කළේ මොකද්ද? ජාතියක් නැති නිවන් සැපත, ජරාවක් නැති නිවන් සැපත, ව්‍යාධියක් නැති නිවන් සැපත, මරණයක් නැති නිවන් සැපත. දැන් බලන්න පින්වතුනි, ප්‍රශ්න තියෙන්නේ, දුක් තියෙන්නේ ඔය කාරණා මූලික වෙලා නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවා යම් තැනක පවතීද එතන තියෙන්නේම දුකක් මිස සැපක් නොවන බව පැහැදිලිව අපි තෝරා ගත යුතුව පවතින බවයි දේශනාවේ පැහැදිලි කරලා තිබෙන්නේ. එනිසා අපි මේ උතුම් දේශනාව අපේ ජීවිතවලට යම් අයුරකින් හෝ සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි කියන කාරණාව මේ වෙලාවේදී අපි ඔබට පැහැදිලි කරන්න කැමතියි. දැන් පින්වත්නි, ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික කාටද පැහැදිලි කළේ? පසේ නදී කොසල් රජ්ජුරුවන්ටයි. පසේ නදී කොසල් රජ්ජුරුවන්ට විතරක් නෙවෙයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මේ අනන්ත විශ්වයේ සියලුම දෙනාටයි මේ කාරණාව පැහැදිලි කළේ. නැවතත් ඒ කාරණාව ඔබට සිහිපත් කරනවා නම් මෙහෙම. උතුම්ම ලාභය තමයි නිරෝගීකම. ඒ වගේම උතුම්ම ධනය තමයි සතුට. ඒ වගේම උතුම්ම ඥාතියා තමයි විශ්වාසය. උතුම්ම සැපත තමයි නිවන. අපි අනුශාසනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ කාරණේ පැහැදිලි කරලා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දැන් මේ කොසල් රජ්ජුරුව ආහාර අරගෙන ආපු, බරපතල විදිහට ආහාර අරගෙන ආපු නිසානේ මේ නිදිමත හැදිලා බොහෝම අමාරුවෙන් එතන ඉන්න වෙලා වෙන මේ කාරණා පැහැදිලි කළේ. මේක පින්වතුනි ඔබ හැමෝටම තේරුම් ගන්නට අපි මේ ආහාර ගැනීම පිළිබඳව බණ පොතේ තිබෙන ගාථා රත්නයක් පැහැදිලි කරලා අපේ අනුශාසනාව අවසන් කරන්න අපි කැමැති වෙනවා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ අලං පාසු විහාරාය පහිතං තස්ස භික්ඛුනෝ. මේන් පැහැදිලි කරන්නේ කොහොමද? ආහාර අරගෙන තව ආහාර හතර පස් පිඩක් ගන්නට ඉඩ තිබියේදී වතුර බොන්න. වතුර බොන්න ඕන තව පිඩු හතරක් පහක් ඉඩ තිබියේදී, නැත්තම් උගුරට එනකම්ම පුළුවන් තරම් ආහාර අරගෙන වතුර බොන්න නෙමෙයි මේ මතක් කළේ. හොඳට මතක තියාගන්න.
හැබැයි ඒ ආහාරය කියලා කියන්නේ ගන්න බත්පිඩු විතරක් නෙමේ සියලුම ආහාර බවත් අමතක කරන්න එපා. නැත්තං හිතාවි හරි ආහාර අරගෙන ඉතුරු පිඩු හතර පහට තව තියෙන දේවල් අර අන්දරේ කිව්වා වගේ එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නෙමේ පින්වතුනි, මේකට කියන්නේ මොකද්ද? භෝජනේහි මාත්‍රාඥතාවය, එහෙම නැත්තං ආහාරයේහි පමණ දැන අනුභව කිරීම. ආන් එහෙම අනුභව කරන්නට, ඒ වගේම පමණ දැන කටයුතු කරන්නට, ඒ තුල ඔබට ලැබෙන සතුට සහනය ඇති කරගෙන කටයුතු කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන කාරණාවත් මේ වෙලාවේදී සිහිපත් කරන අතරේ නැවත නැවතත් අපි ඔබට මතක් කරනවා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ පරම ගම්භීර සද්ධර්මය ජීවිතවලට එකතු කරගෙන කටයුතු කරන්නට හැම මොහොතකම උත්සාහ කරන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම ගුණනුවණ දිරිය විරිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ අස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාට සම්මා සම්බුදු සරණයි.